මිහින්තලා පූජා භූමිය ජාතික උරුමයක් කරන්න කියලා ඉල්ලීමක් කළා. ඉතින් මේ වෙනකොට අතිගරු ජනාධිපතිතුමාගේ මැදිහත් වීමෙන් උපදේශකෙන් මේ මිහින්තලා පූජා භූමිය ජාතික උරුමයක් බවට පත් වෙලා තිබෙනවා. අපේ හාමුදුරුවන් වහන්සේලා අපි හරතාල් කරනවා, ඡන්දේ ඉල්ලනවා, පාර්ලිමේන්තුවට යනවා, බුද්ධ ශාසනය වෙනුවෙන් වැඩ කරන්න යනවා කියලා කිව්වේ, අනපනක් ගේන්න හදනවා කියලා කිව්වේ. මේ ගැන කිසි කෙනෙක් අවධානයට ලක් කරේ නැහැ. ඉස්සරහට ඡන්ද කාලයක් එන්නේ. හාමුදුරු කට්ටිය එහෙම ඡන්දේ ඉල්ලන්න දෙන්න එපා ඡන්දේ. ඒ වගේම මම මේ ආණ්ඩු පක්ෂයට විපක්ෂයට කියන්නේ ජාතික ලයිස්තුවෙන් ගණ්ඩත් එපා, පාර්ලිමේන්තුවට ගණ්ඩත් එපා, මේ ඡන්ද ඉල්ලන්න දෙන්න එපා. දානේ දෙන්න, සිව්පසෙන් දෙන්න, ඡන්දේ ඉල්ලන්න මනාප දෙන්න එපා. අපිට බෙදෙන්න බෑනේ. අපි බුද්ධ පුත්‍රයෝ, අපේ පක්ෂේ පූජ්‍ය පක්ෂේ.